මහිතන්නේ ගාල්ලේ අපි පන්දයනකට මඳ ගාල්ලි කියලා අපි දැන් පන්දයවන්න පන්දු යවුවට ඒක අපිට හරි ලයින් ඇන්ඩ් ලෙන්ත් වල කන්සිස්ටන්ට් බෝල් කරන් ඉන්න පුළුවන් නම් එක දිගට ඒ හොඳ දේවල් කරන් ඉන්න පුළුවන් නම් මම හිතන්නේ විකට් ගාල් විකට් එකේ තියෙන සපෝට් එකත් එක්ක කටු ලබා ගන්න මම දන්නේ ලේසියක් තියෙනවා. ඉතින් ඒක තමයි අලුත් වෙලා තත්ත්වෙට බෝල් කරන එක ලැබුණා නේද? නෑ වෙන තනතුරත් මම පන්දු යවලා තියෙනවා. ඉංග්‍රාන්ත සංචාරය ගත්තත් මම අපි බැලුවොත් මගේ ගොඩක් පන්දු මම එක එක තැනකට ඒ ලයින් ඇන්ඩ් ලෙන්ත් හරියට දාපු නිසා මම හිතන්නේ ඉංග්‍රාන්ත සංචාරයේත් මම තරඟ දෙකට කල්ලු අටක් ලබා ගත්තා. මම හිතන්නේ ස්පින කෙනෙක් විදිහට ඒ වගේ රටකට ගියපුවාම ලොකු දේවල් කරන්න නෑ අපිට තියෙන සපෝර්ටිං රෝල් එකක් ෆේස් එකත් එක කරන්න. ඉතින් මම හිතනවා ඒ ජොබ් එක හරියට කන්ඩිෂන්ස් අනුව වෙනස් වෙලා ඒකට හරි දේ කරන්න තමයි අවශ්‍ය ටීම් එක වෙන්නේ. පණ්ඩම් වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම මම හිතන්නේ එයත් එක්ක බෝල් කරනකොට සෑහෙන ලේසුනා මට. මොකද එයා ඩෙබියු කරනවා කියලා මට තේරුනේ නැහැ. මොකද ඒ තරම් එයා හොඳට එක තැනකට පන්දු යවාගෙන හිටියා. හොඳ කොන්ෆිඩන්ස් එකකින් පන්දු යවුවා. කඩලුත් ලබා ගත්තා. ඉතින් මම හිතනවා එයා එයාගේ පොටෙන්ෂල් එක පෙන්වන තරඟින්. ඇත්තරම පුහුණුවීම් වල අපි ගොඩක් මහන්සි වෙනවා පුහුණු කරුවොත් එක්ක. ඒ වගේම තමයි අපි ක්ලබ් මැච් එකක් ගන්න ගියත් මොන තරගයක් ක්‍රීඩා කරන්න ගියත් අපි හැම තරගයක්ම සීරියස් තරම් ක්‍රීඩා කරනවා. ඉතින් ඒ වගේ තමන්ගේ රූටින්ස් ටික හරියට කරනවා නම් ඒ පුහුණුවීම් ටික හරියට කරනවා නම් මයින්ඩ් එක හොඳට හදාගෙන තියෙනවා නම් මම මේ හිතනවා ඒ දේවල් අපිට ලේසින් කරන්න පුළුවන් මැදට ගිහුවම. මම තමයි ස්පොට් බෝලින් කියන එක අනිවාර්යම කරන්න ඕනේ. ඒක එක පාර්ට් එකක් විතරයි. ඊට අමතරව තව අපිට සෑහෙන දේවල් තියෙනවා කල්පනා කරන්න. තරගයක් යන වෙලාවේදී ඒ විකට් එකෙන් විකට් එකට වෙනස් වෙනවා. කඩුවේ සමහර විට අපි චුට්ටක් ස්පොට් බෝලින් ගත්තොත් අපි ගොඩක් කාලා කඩුව ගෙලින්න තමයි පන්දු පදිත කරන්නේ. නමුත් සමහර තනතිවල තියෙනවා අපිට ඒක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. පන්දු තව පොඩ්ඩක් එළියට ගේන්න ඕන දැන් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි කොමත් විදිහට යන්නේ. ඔබත් පළවෙනි තරගයට වඩා වේගින් මේ දෙවෙනි තරගයේදී පළවෙනිදී තරගයට ආවා කියලා තේරෙනවද ඔබට? හම්බියෙන්නේ බොඩි ස්පීඩ් එක දැන් පළවෙනි තරගයේ අපි දැක්ක ටිකක් ඉලක්කයන් වරදින ස්වභාවයක්. නමුත් දෙවෙනි තරගයේ ඔය පළවෙනි ඕවරේ ඉඳලම ගේම් එක හිටියා. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක මම හිතන්නේ වෙන්නේ නැත්නම් අපි දන්නවා ඉංග්ලන්ඩ් ඉඳලා අවිල්ලා දවස් දෙකක් වගේ තමයි කාලයක් තමයි දවස් දෙකක් තුනක් විතර තමයි තිබ්බ අපිට මේ මැච් එකට ලෑස්ති වෙන්න. හැබැයි එහෙම කෙනෙක් සිවිස දෙන්නේ නැහැ. නමුත් පොඩි වෙලාවක් ගියා සෙටල්ෙන් මම පිළිගන්නවා ඒක. නමුත් ඔය දෙවන තරගේ වෙනකොට ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ අර තරගයක් ක්‍රීඩා කළා ආපු නිසා ගොඩක් ලේසි වුණා. ඒ කොන්ෆිඩන්ස් එක අරගෙන දෙවන මැච් එකට ආවා. එතකොට තවත් ලේසි වුණා මට ගේම් එකට එන්න. හෙට මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම ලේසියට ගන්න බෑ. උදේ ඇවිල්ලා කොමත් පළවෙනි ටිකේ අපි කරන දේ සෑහෙන වැදගත්. අපේ කන්ට්‍රෝල් එකට ගන්න ඕන මැච් එක අනිවාර්යයෙන්ම ඇවිල්ලා හොඳ බෝල දාන්න ඕන. මොකද ඒගොල්ලොත් අපිට පොඩ්ඩක් ඇටැක් කරන මූඩයක් තමයි තිබ්බේ මේ සෙකන්ඩින්ස් එකේ. අපි මේ දේවල් වලට බලලා හරියට ප්ලෑන්ස් ටික හදාගෙන උදේ ඇවිල්ලා පුළුවන් තරම් අපේ පැත්තට ගේම් එක ගන්න විදිහට අපේ කන්ට්‍රෝල් එකට ගේම් එක ගන්න ඕන. ප්‍රබත් දකින්නේ කොහොමද මේ පළවෙනි ටෙස්ට් තරගයේ සහ දෙවෙනි ටෙස්ට් තරගයේ තන තීරුව වෙනසක් දකින්නවද? ඔව් අනිවාර්යයෙන්ම මේ පළවෙනි තරගයේදී මේ තන තීරු ඇත්තරම බැලුවොත් දඟ කැවීම පොඩ්ඩක් අඩුයි. හැබැයි මොකද විකට් එක ගත්තත් පළවෙනි තරගයේ පොඩක් සොෆ්ට් විකට් එක. හැබැයි මේ තන දිල්ල පොඩ හයියි තන තීරුව. ඉතින් වැඩිපුර පොඩ්ඩ ඉෆර්ට් එකක් දාන්න ඕනේ. හැබැයි දාන ඉෆර්ට් එකට ඒ හෙල්ප් එක විකට් එකෙන් තියෙනවා.
නිශාන් පිරිස්ටින් කොල්ලට සපෝට් එකක් දම්බුණේ වාට මේ පළවෙනි ඇත්තටම මම හිතන්නේ සෑහන ලොකු සපෝට් එකක් හම්බුණා මොකද ගත්තොත් ඔහුත් ඒ පැත්තෙන් හොඳම පන්දු යවුවා කොහොමත් දෙපැත්තෙන් එක්කෙනෙක් හෝල්ඩින් ජොබ් එක කරනවා අනෙක් පැත්තෙන් විකට්ස් ටික එනවා ඉතින් මම හිතන්නේ මේ දැනට මේ තරගයේදී මම මගේ පාට් එක මට තියෙන ලකුණු වලට දාගන්න මේ පැත්තෙන් විශාන්තිගේ සොඳර පල්ලු තුනක් ලබා ගත්තා ඉතින් හෙට දවසේ මම අපේ දන්න ඒ ගේම් එක යන විදිහට මම හිතන්නේ ඔහුගේ කන් ඉස්සල කිව්වා වගේ එයාගේ කැපැසිටි එක පෙන්වන මේ මැච් එකේ මම හිතන්නේ ගොඩක් කලාවට ඒගොල්ලෝ හයිසිකට ෆීල් එක ඊට එකක් බැස්මල් එකට මම හිතන්නේ ඒගොල්ලන්ට පොඩි මාංශිකුත් තියෙන්න පුළුවන් ඒකත් එක්ක ආවේ මොකද ඔවුන්ගේ කණ්ඩායම ගත්තොත් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ටොප් ඕඩර් එක ගත්තොත් ඇත්තටම විලියම්සන් ලේතන් ඒගොල්ලන්ගේ ලකුණු 5000 වැඩි ටෙස්ට් රන් ගහපු ප්ලේයර් බැට්ස්මන් ලයින් හොඳ බැටින් යුනිට් එකක් ඉන්නවා ඒගොල්ලන්ට මම හිතන්නේ ෆස්ට් ඉනිංස් එකේ ඒගොල්ලන්ගේ අප්‍රෝච් එකුනේ විකට් එකේ ඉඳලා ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න නමුත් අපිට ඒක ඩොමිනේට් කරන්න ලේසුණා ඒගොල්ලන්ගේ ඒකත් එක්ක හැබැයි සෙකන්ඩ් ඉනිංස් එකේ ආවම ඒගොල්ලෝ සම්පූර්ණ වෙනස් දෙයක් කරේ ඒගොල්ලෝ තනිකර ඇටෑක් කරගෙන ගියා හැබැයි කඩුලක් දෙයක් ගියාට පස්සේ දැන් පිළිකරන හේදෙන දෙන්නත් පොඩ්ඩක් ලකුණු ගහන තමයි ට්‍රයි කරන්නේ ඉතින් ඒලාට අපි බලන්න ඕනේ ෆීල්ඩ් එකෙන් ඒ ටික වහගෙන හරි තැන් වලට පන්දු යවන්න ශ්‍රීලංකාවේ කඩේකට මොකද ඔයගොල්ලන් වැඩි මාංශවල බැක් වල ඉන්න මම නම් කැමති ඇටැක් කරනවා මොකද ඇටැක් කරනකොට කඩුළු ලබා ගන්න තියෙන අවස්ථාව වැඩි. මොකද බැට්ස්මන්ට් ගහනවා කියලා හැම පාරම බෝලෙම පාරව ගහන්න බෑ. ලකුණු අංශ යනවා. හැබැයි බත් කඩුළු ලබා ගන්න ඊට වඩා වැඩගත්. කඩුළු ලබා ගන්න දේසි අපිට ෆීල් එකකින් අපිට අවශ්‍ය දේවල් ඒ තැන් වලට දාලා. Thank you. Thank you. Thank you. Thank you. Sri Lankan Airlines, where the pride of taking you to the world excites us every day, where service is intuitive and indulgence is encouraged. Our care is inherent. This is where the world comes home. Thank you for flying Sri Lankan Airlines. You're our world. Karan kapuane karan piyak light tiyena nam tattin ihila green electric rechargeable led bulb ma thora gana viduli balaya nomethu pa 4k pura dalwena wasaraka wagakimak sahita ekama bulbaya green electric ratama eliyai pramithiyen ihilai